අද සමාජය තුල බොහෝ දෙනා අතර කතිකාවතක් තියෙනවා. මේ වික්ෂුන් වහන්සේලා දේශපාලනයේ යෙදීම, ඒ වගේම සමාජ ක්‍රියාකාරකම් වල යෙදීම ඉතාමත් වැරදි සහගත බව. ස්වාමින් වහන්සේ, මේ හිමිවරුන් සිල්පද බිඳගෙන මේ සතුන රැකීමේ යම් කිසි වරදක් අඩපාඩුවක් තියෙනවාද? පහදා දෙන්න ස්වාමින් වහන්සේ. අතීතයේ වැඩ සිටියා වූ ස්වාමින් වහන්සේලා, උපසම්පදා භික්ෂුන් වහන්සේලා, සාමණේර ස්වාමින් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් ඕන සමහර විට අද වෙනකොට සංඝ සමාජය උඟ දුර්වල වෙලා තියෙන පුළුවන්. ශාසනය නැති වෙලා තියෙන පුළුවන්. ඒතර ශාසනයේ මේ පැති දෙකක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙම නැවත මනුස්සෙක් වෙන බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ වගේ සෑම ස්වාමින් වහන්සේ නමක්ම උතුම් නිවන අරමුණු කරගෙන උතුම් මේ ජීවිතේ අධිගම බලාපොරොත්තුව පැවිදීමට පත් වෙන්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මතාවය. ඒතකොට සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා පැවිදිභාවයට පත් වෙන්නේ මේ රට ජාති ආගම මේ සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනින්. නමුත් අපිට ඒක එපා කියලා කියන්න බෑ. අපිට ඒක එපා කියලා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ලෝකයේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට ගලාගෙන යනවා කියලා. අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා කියලා. එහෙනම් ඕන ලෝකයේ නැවතීමක් නිමාවක් නැහැ. එහෙනම් ලෝකයේ තව කල්ප ගානක් ඈතට ගලාගෙන යනවා. ඒ නිසා සියලු දෙනා නිවන් දකින්නේ නැහැ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ කෙනෙක් තීරණය කළා නම් සිල්පත බිඳුනත් ප්‍රශ්නයක් නැහැ. මම මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා අනාගතයේ තවත් අධිගම ලාභීන් බිහිවීම උදෙසා මම ශක්තිමත්ව මගෙන් යුතුයකමක් තියෙනවා නම් කරනවා කියලා ඒකට අපිට එපා කියන්න බෑ. මොකද අතීතයේ නොනා මේ රට මේ සිංහලකම මේ බෞද්ධකම විනාශ කිරීම උදෙසා කටයුතු කළා වූ බලවේගයන්ට එරෙහිව සාමින් වහන්සේලා සිල්පද බිඳගෙන අතීතයේ ඉස්සරහට ආවේ නැත්නම් නොනා අද ඇත්තටම සම්මා සම්බුද්ධ ශාසනය නැහැ. ඒක අපි තේරුම් ගන්නවා. මම භික්ෂුවක් හැටියට ධර්මයක දශමයක් හෝ දෙයක් මම ලබලා තියෙනවා නම් අවබෝධාත්මක තැනක් හෝ දෙයක් ඒ ලැබීමට නොනා වග කී යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම ධර්මයක දශමයක් හෝ දෙයක් ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් ඊට වග කී යුත්තේ ජීවත් වෙන්න ඔබලා නෙමෙයි නෝනා. තේන්න. මේ රටේ නිදහස උදෙසා, ස්වාධීනත්වයේ උදෙසා, මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ස්වාමින් වහන්සේලායි අතීත විරුවන්මයි. ඒගොල්ලෝ ආරක්ෂා කළා වූ දේශය මත ඉඳගෙන තමයි අපි මේ කාරණා ඉස්සරහට අරන් ආවේ. මොකද බුදුදහමට තනියම පවතින්න බෑ. බුදුදහම පවතින්න නම් මේ සිංහල රට ආරක්ෂා වෙන්න ඕනේ. සිංහල රට ආරක්ෂා නොවීමේ සිංහල රට කෑලි කැඩුනොත් බෙදුනොත් මේක විනාශ වෙලා ගියොත් නෝනා බුදුදහම ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අතීතයේ විරුවන් මේ සිංහල රට ආරක්ෂා කළා. ඒ නිසායි සම්මා සම්බුද්ධ ශාසනය ස්ථානගත වෙලා තාමත් පවතින්නේ නෝනා. ඒ නිසා අපේ ජීවිතයේ යම් ගුණයක් ඔබලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවය තුළ උන්වහන්සේ දේශනා කරපු මාර්ගය තුළ ගමන් කරලා යම් ගුණයක් ඔබලා දකිනවා නම් ඒ ගුණය මුලින්ම අයිති වෙන්නේ අතීතයේ ජීවිත පූජා කරපු ඉරුවන් තමයි නෝ. ඒ නිසා අපි සෑම නිමේෂයකදීම අපි ධර්මයක් දේශනා කරද්දී ධර්මයක් කියවද්දී ඒ සෑම අතීතයේ විරුවෙකුටම අපි තුලින් රැස් වෙන්නා වූ පින කුසලයේ අයිති නෝ. මොකද ඒගොල්ලෝ ගොඩ නැගුවා වූ ද්වේෂය මතයි අපි අපේ අරමුණු සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා යම් ස්වාමින් වහන්සේ නමක් හිතනවා නම් මගේ අතින් සිල්පදයක් දුර්වල වුණ දෙන් ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ ජීවිතේ නිවන් අරමුණු කරගෙන මේ ගමන යන්නේ නැහැ. ඒ නිසා අනාගතයේ දහස් සංඛ්‍යාත පැවිදි උපසම්පදා ලාභීන්ට ගිහි පිංගතුල්ලාට මේ උතුම් ආර්ය ධර්මයේ ජීවිතයට එකතු කරගන්න, මේ උතුම් නිවන් මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න, මේ උතුම් සුගතිය ජීවිතයට එකතු කරගන්න, මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මං කැප වෙනවා කියන තැනකට ආවොත් නෝනා ඒකට එපා කියන්න අපිට පුළුවන් කම නැහැ. මොකද මේ දෙපාර්ශ්වෙම ලෝකය නිවන් අරමුණු කරගෙන යන කෙනාත් ලෝකේම ස්වභාවයක්, ලෞකික මාර්ගය තුල ගමන් කරන කෙනාත් ලෝකේම ස්වභාවයක්. ඒ නිසා අපිට මේ මෙතනින් ඒ ස්වාමින් වහන්සේලා වැරදි කියලා මට කියන්න බෑ. ඒක මං කොතනකින්දවත් කියන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස, මේ බෞද්ධ ශාස්ත්‍රයේ තුල සිදුවන්නා වූ යම් දේවල් නිසා ගිහි පාර්ශ්වය ගැටෙන තැන් පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. එසේම උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය සංඝයා වහන්සේලා අතින් කඩවන අවස්ථා පිළිබඳවත් ඔබ වහන්සේ පැහැදිලි කළා. මා තවදුරටත් ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් දහම් සාකච්ඡාවට සම්බන්ධ වන හැටියට.
අතීතයේ වැඩ සිටියා වූ ස්වාමින් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා සාමණේර ස්වාමින් වහන්සේලා සියලුම දෙනා විනයගරුකෝ විනයකාමීව උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් ඕන සමහර විට අද වෙනකොට සංඝ සමාජයේ උඟ දුර්වල වෙලා තියෙන්න පුළුවන් ශාසනයේ නැති වෙලා තියෙන්න පුළුවන් ඒතර ශාසනයේ මේ පැති දෙකක් තියෙනවා මොකද හැම කෙනෙක්ම උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ නිවන් අරමුණු කරගෙන නෙමෙයි සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ඒගොල්ලෝ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකයට යන බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ ගරු ස්වාමින් වහන්ස බුද්ධ නීතියට එරෙහිව යාම බුදුරජාණන් වහන්සේට එරෙහිව යාමක් නේද ස්වාමින් වහන්ස ඒ බුදුරජාණන් වහන්සේට එරෙහිව යාමක් බව ඇත්ත නෝනා නමුත් මේ කණ්ඩායම් දෙකම මේ ලෝකයේ තුල තියෙනවා මේ කණ්ඩායම් දෙකෙන් තොරව ශාසනයේ පැවැත්මක් නැහැ මේගොල්ලෝ ආරක්ෂා කරලා දෙද්දී මේගොල්ලෝ ප්‍රයෝජනේ ගන්න ස්වාමින් වහන්ස මේ වර්තමාන තත්ත්වය එදා බුදුනෙතින් දුටුව නේද බුදුරජාණන් වහන්සේ දකින්න ඇතිදී ඒකනේ බුදුරයන් වහන්සේ බිම්බිසාර රජතුමාට යුද්ධ කරන්න යද්දී යුද්ධ කරන්න එපා කිව්වේ නැහනේ බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා හමුදාව මෙහෙවන්නේ චේතනාව සකස් කරගන්නේ නැහැ බිම්බිසාර රජතුමා හමුදාවට කිව්වේ නැහැ ගිහිල්ලා ගහන්න මරන්න කොටන්න කියලා කිව්වේ නැහැ බිම්බිසාර රජතුමා හමුදාවට නියෝග කළේ අහවල් ප්‍රාන්තයේ නීතිය සාමය දුර්වලයි ජනතාව පීඩාවට පත් වෙනවා ජනතාව දුකෙන් ඉන්නේ වහම සාමය ආරක්ෂා කරන්න ගහන්න කිව්වද මරන්න කිව්වද නැහැ යුද්ධ කරන්න කිව්වද චේතනාව නැහැ ඒ නිසා මේ ලෞකික මාර්ගයේ තුල නොනා අකුසලයක් නොවි යුද්ධ කිරීමේ ශක්තියත් මේ ධර්මයේ තුල තියෙනවා ඒක බිම්බිසාර රජතුමා කළා මේ දෙපාර්ශ්වයේම ලෝකයේම කොටසක් හැටියට අපි දකින්න ඕනේ නමුත් විනය විරෝධී බව ඇත්ත නමුත් කෙනෙක් විනය විරෝධීව හරි ගිහිල්ලා නොනා මේ සිංහලකම ආරක්ෂා කරගන්නවායි කියන තැනදී එපා කියන්න නම් මම යන්නේ නැහැ අතීතයේ එහෙම කරපු අය නිසායි මම මේ මොහොතේ මේ ධර්මයේ දේශනා කරන්නේ. එනිසා ඔබලා අපෙන් යම් ගුණයක් දකිනවා නම් ඒ ගුණය බුදුරජාණන් වහන්සේමයි මාර්ගය උනේ. නමුත් නොනා එහි සම්පූර්ණයෙන්ම පින කුසලය ඒ අතීතයේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මේ සිංහල රට ආරක්ෂා කිරීම උදෙසා කැප වුණා වූ යම් විරුවෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට මේක හා සමානයි.